රටක දේශපාලඥයෙක් රාජ්‍ය නායකයෙක් තවත් රටක රාජ්‍ය නායකයෙකුගේ දූත පිරිසට ඇතුළත් වුනහම මොකක්ද ඇති වෙන තත්ත්වය කියලා නිකමට හිතන්න. දැන් එහෙම දෙයක් වුණානේ. පහුගියද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊජිප්තුවට යනකොට එක්සත් ජාතීන්ගේ කෝප් 27 සමුළුවට යනකොට මාලදිවයිනේ කතානායක මොහොමඩ් නෂීද්වත් එක්කගෙන ගියානේ. දැන් එක්කගෙන ගියාගෙන් පස්සේ මොහොමඩ් නෂීදුත් රනිල් වික්‍රමසිංහත් එක්ක ඉන්නවා. එකට කට්ටියත් එක්ක ගිහින් හම්බ වෙනවා. රනිල් එක්කම ඉන්නවා. මේ සියලු දේ දැක්කා. දැන් මේ දේවල් දිහා බලාගෙන ලෝකෙ නිකන් ඉන්නවද? දැන් අපේ රටේ මේක පාර්ලිමේන්තුවේ පොඩ්ඩක් කතා වුණා. හැබැයි දැන් ඔන්න මේක ගිනි අරගෙන තියෙනවා. ලේසි පහසු විදිහට නෙමෙයි. දැන් කතානායක මොහොමඩ් නෂීඩ් පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන්න මාලදිවයිනේ ශ්‍රේෂ්ඨාධිකරණය හමු වෙන අඩුවක් ගොනු කරලා. ලංකාවේ නියෝජිත කණ්ඩායමේ සමාජිකෙක් විදිහට රනිල් වික්‍රමසිංහත් එක්ක නෂීඩ් කොහොමද ඊජිප්තුවේ තිබුණු කොප් 27 සමුළුවට යන්නේ? නිතින් අහමඩ් තොලිබ් කියන පුද්ගලයා තමයි මේ පෙත්සම නිගොනු කරන්නේ. කොප් 27 සමුළුවේදී කතානායකවරයා, ඒ කියන්නේ මාලදිවයිනේ කතානායකවරයා ලංකාව නියෝජනය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, මාලදිවයින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බරපතල වරදක්. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වගකීම් යුතුකම් ඔහු කඩ කරලා තියෙනවා. ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 වෙනි වගන්තිය උපුටලා දක්වලා සමාජිකයන්ගේ කාර්යයන් දේ සැලකිය යුතු කරුණු පිළිබඳ මතු කරලා තියෙනවා. දැන් ඉතින් මේ සියලු දේත් එක්ක මේ ලිපියට කැමුව මන්ත්‍රීවරුන් ක්‍රියා කරන්න ඕනේ ජාතික අවශ්‍යතා සහ ජනතා සුභසිද්ධිය මත. එහෙම නැතුව තවත් රටක ජාතික අවශ්‍යතාවයක් හෝ ජනතා සුභසිද්ධිය වෙනුවෙන් පෙනී ඉන්න බෑ. ඒ නිසා තමා සමග විශේෂ සම්බන්ධතාවක් තියෙන වෙනත් පුද්ගලයෙකුගේ පෞද්ගලික අවශ්‍යතා ප්‍රවර්ධනය කරන්න තනතුර කතානායකවරයා කියන තනතුර කොයිම විදිහටවත් පාවිච්චි කරන්න බෑ. දැන් ඔන්න මේ නඩුව විභාග කරනවද නැද්ද කියන දේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය තාම තීරණයකට ඇවිල්ලා නැහැ. කොහොම වුණත් මේ පිළිබඳ දැන් කතිකාවක් නිර්මාණය වෙලා. ඇයි මේ පුද්ගලයා නෂීඩ් කියන්නේ ඔහු ශ්‍රී ලංකාවත් එක්ක ලොකු සම්බන්ධකම් තියෙන කෙනෙක්. නෂීඩ් සිකුරාදා නික්ම යනවා මාලදිවයිනට කොප් 27 සමුළුවට. මේකෙදි විශේෂයෙන්ම කොප් 27 සමුළුවට ශ්‍රී ලංකාවේ ඩෙලිගේෂන් එකත් එක්ක ඔහු යන්නේ මොකද්ද? ඔහුට ඇති එහි යන්න තියෙන සාධාරණ අයිතිය මොකද්ද? Where's the country? What about being loyal to the state? Munawwara said into it. මේ පිළිබඳ මාලදිවයිනේ දේශපාලඥයෝ දැන් බොහොම පැහැදිලිව කතා කරනවා. මේ වෙද්දී නෂීඩ් වොස් ෆෝම ඇටර්නි ජෙනරල් ඩොක්ටර් මොහමඩ් මුනවර් මේ නෂීඩ් සම්බන්ධ පළමු විවේචනය ඉදිරිපත් කරන්නේ එහි ඇටර්නි ජෙනරල් ඉන්න ඩොක්ටර් මොහමඩ් මුනවර් විසින්. දැන් ඔහු සඳහන් කරනවා මොකද්ද රටකට තියෙන පක්ෂපාතිද? What about being the loyalty of the state? රටකට තිබෙන පක්ෂපාතිත්වය මොකක්ද? ෆෝම ඇටර්නි ජෙනරල් දියානා සයිඩ් ඔල්සෝ ඩිෆෙන්ඩ් ද ට්වීට් said munambir remarks were not personal yanuen me sambandhen dæn onna maladiwen athule katha baha karalak vela meka barapatala akare niti karanayak bawata pat vela thibenawa me wenuen dæn onna katha baha digin digata wenakota 73 wenne vyavasthawa 75 wenne vyavastha me kada karala thiyena kiyana karanaya thamai matu karala thibenne itin dæn tatwaya maladiwenath ævilena tanata gaman karala foreigner cannot be the speaker or member of maldivian parliament me deshapalanyo maladiwene kiyanne කොහොමද විදේශිකයෙකු මාලදිවයින් පාර්ලිමේන්තුවේ කතානායක වෙනා? අපේ නම් මුදල් ඇමති වුණත් අපේ උන්ට එහෙම ලොකු ගාණක් තිබුණේ නැහැ. හැබැයි දැන් කොහොමද මාලදිවයිනේ රාජ්‍යයේ කතානායකවරයා විදේශිකයෙකු වෙන්නේ? දැන් මාලදිවයිනේ කතානායකවරයාත් රනිල් වික්‍රමසිංහත් එක්ක ගිහිල්ලා ඉල්ලගෙන කෑමක් තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. මාලදිවයිනේ දේශපාලනේ උණුසුම් වෙලා තියෙනවා මේ සිද්ධ වීමත් එක්ක. ලැබෙන තොරතුරු අපි ඔබට වාර්තා කරනවා. දේශපාලඥයෙකුට එහෙම කරන්න බෑ. තවත් රටක් එක්ක ගිහිල්ලා ඒ රට වෙනුවෙන් හෝ ඒ රටත් එක්ක පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් Tamanගේ කතානායක කියන භූමිකාව පාවිච්චි කරලා ටයිටල් එකක් පාවිච්චි කරලා කොහොමද එතන ඉන්නේ? ප්‍රශ්නයක්. දැන් ඔන්න මාලදිවයිනත් ගිනි ගන්නවා.